ටේ සාමාන්‍ය අධ්‍යාපනයේ පළමු පියවර වනයේ වයසෞරුදු පහ සම්පූර්ණ කළ දරුවෙකු පාසලකට ඇතුළු කිරීමයි. රජයේ පාසල් වලට එලෙස ළමුන් ඇතුළත්කිරීමේ ක්‍රියාවලිය වඩාත් සාධාරණ වටුකිරීම සඳහා දෙදා සත වසරේදී ශ්‍රේෂ්ඨාධිරනයට මැදිහත් වන්නට සිද වනාා. එනම් දෙදිනාහත වසරේදී පාසල්වල පළමුමේනිශේණයට ලමුන් ඇතුළත්කිරීම සඳාවන චක්‍රලේක සැකසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන උපදෙස් අනුවයි. තැන්ටේ දක්වා වසර පහලුවක් පුරාවට නිකුත් වී ඇති සියලුම චක්‍රයකවල මූලික පදනම දෙදා සත වසරේදී ශ්‍රෂ්ඨාධි කරය ලබාදුන් උපෙස්මාලාවයි. තමන් ලබාදුන් උපෙ අනුව සැසුුණු චක්‍රලයකද උල්ලංඟනය කරමින් දිවයිනේ අති ජනප්‍රිය පාසල්වල පළමුවෙනිශ්‍රේණයට සිසුන් ඇතුළත් කර ගැනීම අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් තවදුරටත් ගොනුවීම සල්කිල්ලට ගෙන ශ්‍රේෂ්ඨාධිකරණය දෙදහස් දො වසරේදී තිීන්දුවක් ලබා දුන්න. එනම් දෙදස් දාසය වසරේ සිට රජයේ පාසල්වල පළුවවෙෙන ස්වේණයට ඇතුළත් කරගත යුත්තේ ලමුන් තිස්පා කියයන්නයි. ලොව පිළිගත් අධ්‍යාපන ප්‍රමිතින් සලකිල්ලටගත් විට අදාළ තිීන්දුව ඉතා වැදගත් එකක්. එම තීන්දුව ලබාද අවස්ථාව වනවිට රජයේ පාසල්වල විශේෂයෙන් අති ජනප්‍රියයයි සැකෙන පාසල්වල පන්තිවලට සීමාවකින් තොරව සිසුන් ඇතුළත්කරගෙන තිබුණා. තිස්පායේ සීමාවට අදාල් අධිරන තීම්දු ලැබෙද්දී බලයේ සිටි ආ්ඩුව, දෙද අස්දහසේ වසරේ සිට තිස්පහේසීමාව පවත්වාගෙන යාමට චක්‍රලයකයක් නෙකුත් කරනවා. එහෙත් දෙදහස්දාහසය වනට ආණ්ඩුව මාරුවීතිබූ බැවින් අලුත් ආණඩුව තීරමය කරන්නේ තිස්පහේ සීමාව බලාත්මක කිරීම වසරතුනකින් කල් දැමීමටයි. එආධිකරණයෙන් විමසීමක් නොකර ගනු ලැබූ තීරණයක්. ඊත් වඩා අත්තනෝමතික වෙමෙන් ඒ රැසු කැමිණට් මණඩලය තීරණය කර ඇත්තේ රජ ඒ පාසල්වල එක් පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව හත ලිස් පහ දක්වා වැඩි කිරීමටයි. පංකාවේ ගුරු සිසු අනුපාතය ළමයි විශ්සට එකක් ගුරුවරයක්කිඉන්න. ද මේ තත්වය තුළ ළමයිත් සිස්පාය සේමාව රදවගන්න ප්ලාස්ට්‍රයක් නෑ ලංකාවේ අපින්න පාසැල් දාසිකසි ඇත්තාතරත්වයන ගුරුවරු දෙලක් සත ලිසත් දහක්කින්න ද මේ තත්්‍යය තුල මේ ප්‍රසස් මට්ටම ගෙනයන්නනේ ලෝකෙත් අපි යි ලෝක ගත්තුත් ළමයි විස්තුනකට ගුරුවරේ තමයිඉන්න මේ ේත්‍යය තුල අපි ළම විස්්ිකට ගුරුවරේ පවත්වන්න පුලුවන් තිබ. තයි විදිට කැමිට මඩලේ ඒ දවස ීරණා කරන්තියෙන්නේ. ඇතරම අපිනගාටු වවා රජය ශ්‍රේෂ්ත්‍රාධිකරණය ීන්දුවත් තිබියද. ඒ ේෂ ්‍රාිකර තීරණයට පටෑනිව මෙයාන්න තීරණයක් ගැනීම පිළිබඳව. පාසලක එක් පන්තතික සිියයුතු ශිෂ්්‍ය සංඛ්‍යාව හතලිස් පහදක්වා වැඩිකිරීමේ තීරණය දැනුම්. දෙමින් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කරඇති මේ නිවේදනෙන්. අදාළ තීරණයේ හේතුවෙන් එක්තරා පිරිසකගේ දු ගැනවරි සමනය වන බවක් ප්‍රකට වනවා. මෙිස අදාළ තීරණයේ අධ්‍යාපනයට වන සතක් පිළිබඳ සඳහනක් නැහැ. අධිකරණයමට වසර අටකට පෙ දුන් ීන්දුව නම්? අධ්‍යාපන ප්‍රමිතිය ඉහල නැංවීමට ඉවහල් වන්නක්.